සුබම සුබ දවසක් මගේ යාළුව හැමෝටම ඔන්න ඉතින් අද මගේ වීඩියෝ එක මම කරන්න යන්නේ කර්ලි හෙයා එකක් අපි හරියාකාරව කොහොමද මේන්ටේන් කරන්නේ කියන එක කතා කරන්නයි අපි කර්ලි හෙයා එකක් හරියාකාරව මේන්ටේන් කරගත්තේ නැත්නම් අපි කර්ල් එක කැඩෙනවා ඒ වගේම කොණ්ඩේ ෆ්‍රිසි වෙන්න කොණ්ඩේ ගැට ගැහෙන්න බලනවා ගොඩක් අය කර්ල් කරන්න කැමති වුණත් කර්ල් කරන්න නැත්නම් මේ ගැට ගැහෙන ප්‍රශ්නෙත් එක්ක ඉතින් මෙන්න මේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපි කොහොමද හරියාකාරව ලස්සනට කර්ලි හෙයා එකක් මේන්ටේන් කරන්න කියලා තමයි මම අද කතා කරන්න යන්නේ ඉතින් මම මේ අද කතා කරන එක ට්‍රීට්මන්ට් එකකින් කර්ල් කරගත්ත කෙනෙක්ට උනත් නැචරල් කර්ල් හෙයා එකක් තියෙන කෙනෙක්ට උනත් මේ දෙගොල්ලන්ටම ගැලපෙන වීඩියෝ එකක් තමයි මම අද කරන්න යන්නේ ඉතින් හරි අපි වීඩියෝ එකට යන්න කලින් හැමදාමත් වගේ පුංචි මතක් කිරීමක් තියෙනවා ඔයා හිතනවා නම් මගේ channel එකේ ඔර ප්‍රොවිෂනක් තියෙයි කියලා මටත් පුංචි උදව්වක් විදිහට ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න එක්කම තිර bell icon එක click කරලා all දෙන්න එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයා notification එකකින් ගන්න පුළුවන් හරි එහෙනම් අපි යමු අපේ වීඩියෝ එකට කර්ලි කොණ්ඩයක් අපි හරියාකාරව මේන්ටේන් කරේ නැති වුනහම අපේ කර්ල් එක කැඩිලා යනවා. සමහර අය මට මැසේජ් කරලා තිනවා අක්කි මම කර්ල් කළා මාස එකමාරයි දෙකයි හැබැයි මගේ කර්ල් එක ගිහිල්ලා. මෙන්න මේ වගේ ප්‍රශ්න එන්නේ අපි කර්ල් කරාට පස්සේ අපි කරන්න ඕන දේවල් කීපයක් තියෙනවා. අපි නාන විදිය, පීරන විදිය, පිය කොණ්ඩේ පිහදාන විදිය වගේ ගොඩාක් දේවල් කර්ලි කොණ්ඩයක් කරන තියෙන කෙනෙක් කරන්න ඕන විදි වෙනස් වෙනවා. ඉතින් එතකොට මේක නැචරල් කර්ලි කොණ්ඩයක් තියෙන කෙනෙකුට මේ කියන විදි ඒ ආකාරයෙන්ම පිළිපදිනවා නම් ඔයාගේ නැචරල් කර්ල් කොණ්ඩේ හරි ලස්සන කර්ල් කොණ්ඩයක් විදිහට දිගටම පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. හරි එහෙනම් අපි බලමු කොහොමද කර්ල් කොණ්ඩයක් මේන්ටේන් කරගන්නේ කියන එක සම්බන්ධව. පළවෙනි කාරණාව තමයි කොණ්ඩයේ සේදීම. අපි කොණ්ඩේ සෝදන තැන ඉඳන්ම කතා කරමු. ඔයා කොණ්ඩේ හොදද්දී කොයිම වෙලාවකවත් ඔයාගේ කර්ල් කෙස් ගහ දිග ඇරෙන විදිහට ඔයා සෝදන්න එපා. ඔයා හැම වෙලෙම සෝදන්න ඕනේ කොණ්ඩේ හකුල හකුල. එතකොට ඔයාගේ කර්ල් එක කැඩිලා යන්නේ නැහැ. ඒ වගේම ඊළඟ කාරණාව තමයි ෂැම්පු ඇන්ඩ් කන්ඩිෂනර්. ෂැම්පු ඇන්ඩ් කන්ඩිෂනර් පාවිච්චි කරන්න ඕනේ කර්ල් කොණ්ඩෙටම හදපු ෂැම්පු ඇන්ඩ් කන්ඩිෂනර් තියෙනවා. මෙන්න මේ ෂැම්පු ඇන්ඩ් කන්ඩිෂනර් තමයි ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් කර්ලි කොණ්ඩයක් කරපු අයට කෙරටින් ෂැම්පු එකක් තමයි ගොඩක්ම ගැලපෙන්නේ ඒ මොකද අපි ට්‍රීට්මන්ට් එකක් කරාම අපේ කෙස් ගහේදී කෙරටින් ප්‍රෝටීන් එක විනාශ වෙලා යන්න පුළුවන්. එතනදී අපි කෙරටින් ෂැම්පු එකක් යූස් කරද්දී ඒක ගොඩක් හොඳයි අපේ කොණ්ඩේ ඩැමේජ් එක රිකවරි වෙන්න. ඒ වගේම තමයි ෂැම්පු ඇන්ඩ් කන්ඩිෂනර් ගද්දී මේ ෂැම්පු ඇන්ඩ් කන්ඩිෂනර් මිල්ක් යොදාගෙන හදපු එකක් නම් ගොඩක්ම හොඳයි. ඒක ගොඩක් හොඳයි අපේ කර්ලි හෙයා එකට. ඒ වගේම තමයි ෂැම්පු ඇන්ඩ් කන්ඩිෂනර් දාද්දිත් ඔයා කොයිම වෙලාවකවත් කෙස් ගහ දිග ඇරෙන විදිහට දාන්න එපා. ඔයා ෂැම්පු ටිකක් අතට අරගෙන හොඳට කොණ්ඩේ හකුල හකුල තමයි ෂැම්පෝ කරන්න ඕනේ. කන්ඩිෂනර් කරද්දිත් ඔයාලා මේ විදිහම තමයි කරන්න ඕනේ. කොණ්ඩේ දිග අරින් නැතිව හකුල හකුල තමයි ඔයාගේ කොණ්ඩේ හොඳට ආලේප කරන්න ඕනේ. කන්ඩිෂනර් පාවිච්චි කරද්දී ඔයාලට පුළුවන් නම් ලීව් ඉන් කන්ඩිෂනර් පාවිච්චි කරන එක ගොඩක් හොඳයි. ඒතර මේ සාමාන්‍ය කන්ඩිෂනර් එක තියෙන වෙනස තියෙන්නේ ලීව් ඉන් කන්ඩිෂනර් එක අපි සෝදලා යවන්නේ නැහැ. ඒක කොණ්ඩෙමයි තියෙන්නේ. ඒකෙන් කොණ්ඩට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් දුරට කර්ලි හෙයා එකක් තියෙන කෙනෙක්ගේ ලොකුම ගැටලුව තමයි කොණ්ඩේ ගැට ගැහෙනවානේ. ඉතින් මෙන්න මේ ගැටලුවට ලොකු විසඳුමක් ලබා ගන්න පුළුවන් උගන්ට ලීව් ඉන් කන්ඩිෂනර් එකක් පාවිච්චි කිරීමෙන් ලීව් ඉන් කන්ඩිෂන් එක ඔයාගේ කොණ්ඩේ සෝදලා යවන්නේ නැහැ හැමම තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාගේ කොණ්ඩේ ගැට ගැහෙන්නේ නැහැ, ෆ්‍රිසි වෙන්නේ නැහැ, හොඳ ලස්සන ෂයිනින් ලුක් එකක් ලබා ගන්න පුළුවන් මේ ලීව් ඉන් කන්ඩිෂනර් වලට පාවිච්චි කිරීමෙන්. ඒ වගේම කර්ලි කොණ්ඩයක් තියෙන කෙනෙක් කොණ්ඩ පීරන්න ඕන විදිය වෙනස් වෙනවා. හැම වෙලෙම කොණ්ඩ පීරන්නේ නැහැ. කර්ලි හෙයා එකක් තියෙන කෙනෙක් කොණ්ඩ පීරන්න ඕනේ තෙත කොණ්ඩ තියෙද්දි. ඒ කියන්නේ නාලා නැවට පස්සේ තමයි ඔයාලා කොණ්ඩ පීරන්න ඕනේ. කොණ්ඩ පීරන්න නැත්නම් ලොකු දති 50ක් තමයි යොදා ගන්න ඕනේ මේ කර්ලි කොණ්ඩ පීරන්න. එතකොට ඔයාගේ කොණ්ඩේ කර්ල් එක කැඩෙන ප්‍රමාණය අවම වෙනවා. විශේෂම කැඩෙන්නෙම නැති තරම්. මොකද හැම වෙලෙම කොණ්ඩ පීරන්න ගත්තොත් අපේ කර්ල් එක නිකම්ම කැඩලා යන බලන ඉඳ හැම වෙලෙම පීරන්න එපා. තෙත කොණ්ඩ විතරක් ඔයා පීරන්න වග බලා ගන්න. ඊළඟ කාරණාව තමයි අපි නෑවට පස්සේ කොණ්ඩ පිහදාන. කොණ්ඩ පිහදාන්න ගියාමත් ගොඩාක් දුරට මේ කොණ්ඩ කර්ල් එක කැඩෙන්න පුළුවන්. කර්ලි හෙයා එකක් තියෙන කෙනෙක් කර්ල් එක ලස්සනට මේන්ටේන් කරන්න ඕන නම් ඒ වගේ පිහදාන්නේ නැහැ. ඒ කියන්නේ සමහරවිට අපි පිහදාන්න ගියාම කොණ්ඩේ දිග ඇර ඇර එක එක විදිහට පිහදානවානේ, හයියෙන් හයියෙන් පිහදානවා. එහෙම කරන්න හොඳ නැහැ කර්ලි හෙයා එකක් තියෙන කෙනෙක්. කර්ලි හෙයා එකක් තියෙන කෙනෙකුට හොඳම ක්‍රමය තමයි ටී-ෂර්ට් එකක්. පරණ ටී-ෂර්ට් එකක් හරි ටී-ෂර්ට් රෙද්දක් හරි අරගෙන ඔයාගේ තෙත කොණ්ඩේ වටේට හොඳට බැඳලා බැඳලා තියන්න. එතකොට ඒකට වතු ටික උනා ගන්න ඊට පස්සේ අයින් කළා දාන්න වෙන කිසිම දෙයක් කරන්න යන්න එපා.
හයියෙන් හයියෙන් පිදන්න ගියාම අපේ කර්ල් හෙයා එක කැඩෙන්න බලනවා. ඉතින් විශේෂයෙන් මේක මතක තියාගන්න ඕවා නෑවට පස්සේ ටී-ෂර්ට් රිද්දක් අරගෙන ඔළුව ඔතලා තෙත මාත්තු කරාම හොඳටම ඇති. කොණ්ඩෙ කර්ල් එක කැඩෙන්න තවත් ප්‍රධානම හේතුව තමයි අපි නිදා ගන්න විදිහ. ඒ කියන්නේ නිදා ගද්දිත් අපේ කොණ්ඩෙ කර්ල් එක ඩැමේජ් වෙන්න පුළුවන්. අපි කර්ලි හෙයා එකක් තියෙන කෙනෙක් නිදා ගන්න ඕනේ කොණ්ඩෙ බැඳලා. ඒ කියන්නේ එහෙම නැත්තම් ගොතන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැතුව කොණ්ඩෙ ලිහාගෙන නිදා ගන්න හොඳ නැහැ. ගොතන්න එහෙම නැත්තම් ඔයාට පුළුවන් උඩට බැඳලා එක්ක බන් එකක් හරි නැත්තම් උඩට බැඳලා ඔයාට නිින්දට යන්න පුළුවන්. එහෙම නැත්තම් රෙද්දකින් හරි කමක් නැහැ කොණ්ඩේ ආවරණය කරගෙන නිදා ගන්න. එතකොට ඔයාට නිින්දෙන් නැගිටිට පස්සේ කොණ්ඩේ ෆ්‍රිසි වෙලාවත් කොණ්ඩේ ගැට ගැහෙන එකත් මේ දෙයින් ඔයාට වළක්වා ගැනීමේ හැකියාවක් එනවා. ඒ හින්දා ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟ කාරණාව කර්ලි හෙයා එකක් තියෙන එක්කෙනෙක් අනිවාර්යයෙන් සතියකට සැරයක්වත් ඩීප් කන්ඩිෂනර් ට්‍රීට්මන්ට් එකක් නම් කරන්න ඕනේ. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා තියෙනවා නම් ඒ වගේම ඔයාගේ කොණ්ඩේ තෙතමනේ රැක ගන්න ෂයිනින් එකක් ගන්න මේ හැම දෙයකටම ගොඩක් හොඳයි ඩීප් කන්ඩිෂන් එක. ඉතින් අනිවාර්යයෙන් සතියකට සැරයක්වත් මේ ඩීප් කන්ඩිෂන් එකක් කර්ලි හෙයා එකක් තියෙන කෙනෙක් කළ යුතුමයි. එවගේම තමයි කර්ලි හෙයා එකක් තියෙන එක්කෙනෙක් කොණ්ඩේ ස්ටයිලිෂ් කරන්න ගියාම ඒගොල්ලන්ට යොදා ගන්න පුළුවන් සීරම් වර්ග, ඒ වගේම සිලිකන්, ඒ වගේම විශේෂයෙන්ම මූස් එකක් යොදා ගන්න පුළුවන්. මේ මූස් එක හරි ලස්සනට කොණ්ඩේ කර්ල් එක හොඳ විදහා දක්වනවා. මූස් එකෙන් වෙන්නේ කොණ්ඩේ කර්ලි වේව් එකක් හදනවා කොණ්ඩේ. ඉතින් මේ මූස් එක භාවිතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් ඔයාගේ කර්ලි හෙයා එක ලස්සනට කර්ල් එක තවත් විදහා දක්වන්න පුළුවන් මේ මූස් එකක් භාවිතා කිරීමෙන්. ඉතින් මේ අපි අද කතා කරපු ටික ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්නවා නම් කර්ලි හෙයා එකක් මේන්ටේන් කරගෙන යන්න, කර්ලි හෙයා එක ක්ලස්ටර්ට පවත්වාගෙන යන්න හරිම ලේසි. ඉතින් මේ දේවල් හරියාකාරව කරොත් ඔයාගේ කර්ල් එක කැඩෙන්නේ නැතුව දීර්ඝ කාලයක් කර්ල් එක පවත්වාගෙන යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙනවා නම් මේ සම්බන්ධයෙන් තව ගැටලු තියෙනවා නම් උගන්න පුළුවන් කමෙන්ට් කරන්න. ඒ වගේම උගන්න පුළුවන් මගේ FB එක සහ Instagram එක හරහා beautiful by ponsara කියන pages follow කරන්න. ඒ වගේම මේ pages වලත් මම දානවා උගන්ට වටිනා කියන දේවල්, conditioner, ඒ කියන්නේ hair marks අනම් ගොඩක් දේවල් මම ඔයගලන්ට බියුටි ටිප්ස් දානවා. ඒවත් ඔයගලන්ට බලලා මම ෆලෝ කරන්න පුළුවන්. ඒ වගේම ඔයගන්ට තියෙනවා නම් දීර්ඝ ගැටලු තියෙනවා නම් ඔයගන්ට පුළුවන් FB page එකට ගිහිල්ලා WhatsApp message එකක් දාන අනිවාර්යෙන්ම මම reply කරනවා. ඉතින් ඒ වගේම මටත් පුංචි උදව්වක් විදිහට තාම්මගේ channel එක subscribe කර නැත්නම් subscribe කරන්න එක්කම තියෙන bell icon එක click කරලා all දෙන තරම video එකක් දාපු ගමන්ම ඔය notification එකෙන් ගන්න පුළුවන්. හරි, ඉතින් මම හිතනවා අද මේ video එකේ කතා කරපු සියල්ල ඔයගන්ට තේරෙන්න ඇති කියලා. තේරෙන්න තරම් තියෙනවා නම් ඔයගන්ට පුළුවන් comment එකක් දාන්න. හරි, එහෙනම් මේ වගේ මලස්සන තවත් අර්ථවත් වීඩියෝ එකකින් ඊළඟ පාර හමුවෙමු. හැමෝටම සුබ දවසක්.